පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන තවත් ජනරැලියක් පැවැත්ුණේ මහනුවර කුණ්ඩසාල නගරයේදී. මාලිමාව ගැන මෙහෙම හිතෙනවා. 60000ක් මරවලා උන් සොරි කියලා කියනවා. දලදාහ මුදුරවන්ට මල් වට්ටි තියනවා. මුංගාවත් මගේ රටට එන නැති හෙන වදිනවා. 21 රෑ මාලිමාව සොරි ඩොක්කොම් කරනවා. ඔබ දන්නවා අපේ ආණ්ඩුව වලින් තමයි මේ කන්ද උඩ රටට සංවර්ධනය ගෙනාවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ හාමුදුරේ 18 වංගු හදලා තිබ්බේ නැත්තම් අපිට අද මේ රැස්වීමට හැන්දෑ 6ටවත් එන්න බැරි වෙනවා. එදා සැලසුමක් සහිතව අපි සංවර්ධනය ගෙනාවා. අපිට උවමනාව තිබ්බ කන්ද උඩ රට එක පැත්තකින් නැගෙනහිර පළාතට ඌවට සම්බන්ධ කරන්න. තවත් පැත්තකින් අධිවේගී මාර්ගය ගෙනල්ලා මහනුවර දකුණත් එක්ක සම්බන්ධ කරන්න. 21 වෙනිදා පිටුණ ආණ්ඩුවෙත් අපි සංවර්ධනය කරන්නේ අපේ හාමුදුරනේ සැලසුමක් එක්ක. නවීකරණය කරන්නේ නවීකරණය කියන්නේ බටහිර කරන්නේ නෙවෙයි. අදල ගැළපෙන විදිහට රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන්න ඕනේ. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කළා සේවාවන් සරල සහ පහසු කරනවා වගේම ඒ හරහා උත්පාදනය වෙන ආර්ථිකයට සූදානම් වෙන දරුවෙක් අපි හදන්න ඕනේ. අපි මෙලට හදනවා. අපි ඒක පුද්ගල ආදායම දෙගුණ කළා තියෙනවා කෙටි කාල සීමාවක් ඇතුළත. චන්ද පත්‍රිකාව ගත්තම නාමල්ලා දෙන්නෙක් ඉන්නවා රාජපක්ෂලා තුන්දෙනෙක් ඉන්නවා. ඔරිජිනල් එක තියෙන පොහට්ටු ඉස්සරහා. ඉත පොහට්ටු ඉස්සරහා කතරේ ගහලා ජයග්‍රහණය කරවන්න එක නිල්ලිම කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජනරැලියක් මහනුවර සහස් උයනේදී පැවැත්ුණා. පක්ෂ ක්‍රියාකාරීන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද අනිත් පැත්තෙන් මෙහෙම පල්ලෙයාට බැහැලා යනකොට වනාලි ප්‍රශ්න පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. වනාලි ගිවල් වලට ඇවිල්ලා ජනතා මිනිස්සු මරනකොට ඒ පිළිබඳ කතා කරන්නේ නැති අය දල්දා පෙරහැරේ අලියා යනකොට ඒ අලියා ගැන කතා කරනවා. සත්ත්ව හිංසනයේ වළක්වන්න අවශ්‍ය ඕනෑම නීතියක් ගේන අපි සූදානම්. හැබැයි ඒ ගේන නීති තුල අපේ සංස්කෘතික අංගයන් ආරක්ෂා වෙන පරිදි ඒ නීති රීති සම්පාදනය කළ යුතුයි කියලා මම දැඩිසේ විශ්වාස කරනවා. අපේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 180 ඉලක්කයකට යන්න සමහරව අනව මේක පුළුවන්ද කියලා. වැඩ කළා බැරි අයට වැඩ කරන් දන්නේ නැති අයට ඒක කරන්න බෑ. හැබැයි අපි දන්නවා ඒක කරන විදිය. ඔබේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් දියුණු රටක් ගොඩනගන්න පොහොට්ටුවට ඡන්ද දෙන්නේ කියන ගෞරවණීය ආරාධනය කරමින් ඔබට සුභාගතයක් පතමින් දල්දා සමිතුගේ පීඨ පතමින් දරුවා සන්නපත්.